අදමං ඔයාලට කියලා දෙන්න හදන්නේ ගොඩක්ම ලේසියෙන් හදාගන්න පුළුවන් උදේ කෑම එකක්. හරිම ඉක්මනින් රසට හදාගන්න පුළුවන්, ඇති වෙන්න කන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් ඕන වෙන්නේ පොඩි අලගෙඩියකුයි ලුණුයි බිත්තරයි විතරයි. මේ තුන එකතු කරලා හදාගත්තම බඩ පිරෙන්න කන්න පුළුවන්. උදේ කෑමට ඒ වගේම රෑ කෑමටත් ඔයාලට හදාගන්න පුළුවන්. පොඩියාගේ ලන්ච් බොක්ස් එකට හැමත් හදලා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඩයට් කරන අයට නම් ඔන්න ගොඩක්ම ගැලපෙන රෙසිපි එකක්. කන්න ආසහිතන රසකට හදාගන්නේ කොහොමද කියලා බලමු. මම ලෑස්ති කරගත්ත තරමක අලගෙඩියක්, ඒ වගේම තරමක ලුණු ගෙඩියක්, බිත්තර දෙකක්. ඉස්සෙල්ලම මම අලගෙඩිය ග්‍රේට් කරගන්නවා. ග්‍රේට් කළාම අරගන්න ඕනි, කපලා අරගත්තොත් එහෙම කෑලි ලොකු වැඩි වෙනවා. ඊට පස්සේ මං නඩ නුණු වතුර ටිකක් දාලා විනාඩි 20ක් වගේ තියනවා. ඒ අතරතුර ලුණු ගෙඩිය කපා ගන්න. ලුණු ගෙඩිය ගොඩක්ම හීනි වෙන්න කපා ගන්න. ඊට පස්සේ අතින් පොඩි කරන්න. එතකොට ලුණු කෑලි ටික වෙන් වෙනවා. විනාඩි 20ක් විතර තියපුවාම අල කෑලි ටික තැම්බෙනවා. මෙන්න මේ විදිහට පොඩ්ඩක් විතර සෙවල ගතියක් තියෙනවා. දැන් පුළුවන් ඔයාට වතුර ටික පෙරලා අයින් කරගන්න. ඊට පස්සේ ඇල් වතුර ටිකක් දාලා හොඳට සෝදලා වතුර ටික පෙරා ගන්න. දැන් මං එකතු කරගන්නවා අර කපාගත්ත ලුණු ගෙඩිය. බිත්තර දෙකත් එකතු කරගන්නවා. කෑලි මිරිස් තේ හැන්දක්, ලුණුකුඩු තේ හැඳි භාගයක්, ගම්මිරිස් කුඩු තේ හැඳි හතරෙන් එකක්. පොඩි අයට එහෙම දෙනවා නම් සැර දේවල් ටිකක් අඩු කරලා හදාගන්න. කහකුඩු තේ හැඳි හතරෙන් එකක්. ඊට පස්සේ මේ ටික කලවම් කරගන්න. දැන් මං තැටියක් අරගෙන බටර් මේස හැඳි දෙකක් වගේ දාගන්නවා. බටර් ටික මේ විදිහට හැම තැනම යන්න ගාගන්න. ඊට පස්සේ හදාගත්ත මිශ්‍රණය දාලා තුනී කරගන්න. දැන් පුළුවන් ඔයාට ගින්දර සාමාන්‍ය ගානකට තියාගෙන වහලා උයා ගන්න. විනාඩි 7-8ක් වගේ උයා ගන්න. ඊට පස්සේ අනිත් පැත්ත දා ගන්න. මේ විදිහට පිඟානක ආධාරයෙන් අනිත් පැත්ත දා ගන්න. නැත්තම් කෑලි කැඩෙන්න බලනවා. අනිත් පැත්ත දා ගන්නකොට තව බටර් ටිකක් දාලා දා ගන්න. බටර් වෙනුවට පොල් තෙල් අරගන්නත් පුළුවන් ඔයාට. පොඩි අයට එහෙම හදලා දෙනවා නම් බටර් වලින් හදලා දෙන්න.
ඒ පැත්තත් දාලා විනාඩි 7-8ක් තියලා පුළුවන් ඔයාට ලිපෙන් අයින් කරගන්න. ඔන්න ඒ විදිහට පුළුවන් රසට උදේ කෑම එකක් හදාගන්න. විශේෂයෙන්ම ඩයට් කරන අයට එහෙමනම් මේ කෑම එක ගොඩක්ම ගැලපෙනවා. පොඩි අයගේ ලන්ච් බොක්ස් එකට එහෙමත් හදලා දෙන්න පුළුවන්. උදේට ලේසියෙන්ම හදාගන්න පුළුවන් ගුණදායක කෑම වර්ග ගොඩක් ඔයාලට මම කියලා දීලා තියෙනවා. මම ඊසි රෙසිපි channel එක ඇතුළට ඇවිල්ලා ඔයාට බලන්න පුළුවන්. ගිහිල්ලා එන්න ආයෙත් හම්බ වෙමු මේ වගේ ලේසි රෙසිපි එකකින්. ඔයාලට සුබ දවසක්.